उद्योग अर्पणा नियम तमिकीवे अर्पणा नियम मटयाम तनक दाने लोकोत्तर सिद्धन कोट लोकोत्तर अर्पणा कियन मार्ग सिद्ध सह फल सिद्धन मेटिकटने लोकोत्तर अर्पणा कियन दी सोवान मार्ग चित्तक्षण पहालवेन सितट पमनाय गोत्र भू कियला क्या चित्तक्षण पमनाय परिकर उपचार अनुलोम गोत्र अनुलोम चित्तक्षण सोवान मार्ग चित्तक्षण अतर पहालवेन सितट पमनाय गोत्र भू कियला क्या लोकोत्तर अर्पण संबंध कर लगा नकोट अनि सहृदागाय मार्ग चित्तक्षण मुड़ी अनागामी मार्ग चित्तक्षण मुड़ी अर्हत मार्ग चित्तक्षण मुड़ी पहलवेन ए चित्तक्षण तुनट किया बोधान किया इलागट सोवान्नादि फल समापत्ति वीति के नम कीवन इसरोम सोवान्नादि वेन कोट ये मार्ग सिता तेक्कल फल सिद्धिकको तुनको एड करने के निमेई ඊට පස්සේ සෝවාන් වෙච්ච කෙනෙක් ඉතින් දවසක් ගිහිල්ලා හරි සතියක් ගිහිල්ලා හරි පැයක් ගිහිල්ලා හරි විනාඩි දෙක තුනක් ගිහිල්ලා හරි නැවත වතාවක් නිවන් අරමුණු කරගෙන ඒ සෝවාන් උතුමෙකුට උත්තමාවකට සෝවාන් ඵල සමාපත්තිය සමාදින්නට පුළුවන් සපෘදාගාමී වෙච්ච කෙනෙකුට ඒ වගේ ටික කලක් ගිහිල්ලා ඒ ඵල සමාපත්තියට සමාදින්නට පුළුවන් අනාගාමී කෙනෙකුට අනාගාමී උතුමෙකුට උත්තමාවකට ඒ ආකාරයෙන් අනාගාමී ඵල සමාපත්තියට සමාදිනට පුළුවන් රහතුන් වහන්සේටත් ඒ විදියයි. එතකොට හැම අවස්ථාවකදීම ඵල සමාපත්ති වීතියේදී ඒ ඵලයට මෙ පිට පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියන එකට එන්නේ වෝදා. ඒක හොඳට මතක තියාගන්න. මොකද මට සමහර වෙලාවට මේ තැන්වලදී දිගටම කියාගෙන යනකොට බණ කතාවක් කියාගෙන යනවා වගේ නෙවෙයිනේ. අරුණු කියනකොට සමහර තැනකදී පහයි කියන එකට හතරයි කියන අවස්ථා තියෙනට පුළුවන් මාර්ගසිත කියන එකට ඵලසිත කියලා කියවෙන අවස්ථා වෙන්නට පුළුවන් ඒ වගේ ප්‍රමාද දෝෂ සිද්ධ වෙන්නට පුළුවන් ධර්ම කරුණේ විස්තර කර කරුණු ගොඩාක් කියනවනේ දැන් බණ කතාවක් කියනකොට එහෙම නෙවෙයි වචනයක් පොඩ්ඩක් එහෙම වුණාට ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නමුත් ධර්ම කරුණු විශ්ලේෂණයකදී මේ සංඛ්‍යාවක් පිළිබඳව තවත් ධර්ම කාරණේක වචනයක් පිළිබඳව පොඩ්ඩක් එහෙම වුණොත් ඒක ඇයි ධර්ම විග්‍රහයට බලපාන බරපතල විදිහට ඒ නිසා නමුත් දේශනාව සමස්තයක් ශ්‍රවණය කරන කෙනෙකුට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ මෙතන මේ ස්වාමීන් වහන්සේ වැරදිලායි කියුනේ දැන් අපි යනකොට මම දිගටම කියාගෙන යනවා රූපාවචර සිත් හතරයි අරූපාවචර සිත් හතරයි රූපාවචර සිත් හතරයි රූපාවචර ක්‍රියා සිත් හතරයි විපාක සිත් හතරයි කියලා කියාගෙන ගියා කියනකොට එතකොට රූපාවචර කුසල විපාක ක්‍රියා හතර හතර නෙවෙයි පහ පහ නෙවෙයි. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් මේක ස්වාමීන් වහන්සේට පැකිලීමක් වුණේ වැරදීමක් වුණේ නැඟ පිදන්නවනේ අපට මුලින් උගන්ලා තියනවානේ රූපාවචර කුසල සිත් පහයි විපාක සිත් පහයි ක්‍රියා සිත් පහයි කියලා. ඒ විදිහට ඒ වගේ අඩුපාඩුකම් සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ හැරෙන්නට සාමාන්‍යයෙන් වැරදෙන්න තැනකට ඉඩ දෙන්නෙම නැහැ. चाट अंगी लघु कालया
කොළඹ සඳින්න නම් ගියේ නැහැ. මම හිතනවා නමුත් මම එදා ඔබට ගොඩාක් තේරුවා. ඒසයක තේරුම් ගන්නට ඇති අර ඔබ තේරුම් ගත්ත දේ මට හිතෙන්නේ ප්‍රගුණ කිරීම තමයි මදි වෙන්නේ සමහර අය. ප්‍රගුණ කරගන්න ප්‍රවීණ කරගන්න එතකොට ඔබේ අඩුව සම්පූර්ණ වෙලා යනවා. ඒ ප්‍රගුණ කරනකොට තමයි ප්‍රශ්නත් එන්නේ. මොකද මේකේ මේ උගන්වනකොට ප්‍රශ්නේ එන්නේ නැත්තේනේ. මොකද හේතුව? සූත්‍ර විනය අභිධර්ම කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු නම බුදු නුවණේ පරාස සර්වඥතා ඥානේ පරාස. ඔකට අපට ඊට මෙපිට ඉන්න අපට නෙමෙයි. සරියුත් මුගලන් උතුමන් වහන්සේලාට පවා අසලි බුදු කෙනෙකුට පවා ලෞතර බුදු කෙනෙකුට විශ්ය වෙන පරාසය විශ්ය වෙන්නේ නැහැ. එනදී අප ගැන කවර කතාද? නිසා ඒ කාරණා පිළිබඳව හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. මොකද අද කාලේ ගොඩක් මිත්‍යා අදහස් පහළ වෙන නිසා හිතෙන හිතන විදිහට කියන නිසා තමන්ට ප්‍රකට වෙන්නේ නැත්නම් 100%ක් අනිවාර්යෙන් එතනදී මධ්‍යස්ථ වෙන්නට ඕන. ඒ මධ්‍යස්ථ වෙන ගමන් ත්‍රිපිටකාගත කරුණු අටුවාගත කරුණු විශේෂයෙන් ත්‍රිපිටකාගත කරුණු කියනකොට මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කරලා ඕනම් තමන්ට විචාරයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මට මෙහෙම හිතෙනවා. හැබැයි ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ මෙහෙමයි, විස්තර වෙන්නේ මෙහෙමයි, අට කතාවේ සඳහන් වෙන්නේ මෙහෙමයි, විස්තර වෙන්නේ මෙහෙමයි කියලා ඒක විග්‍රහ කරලා දීලා ඕනම් තමන්ගේ මතයක් විදිහට අනුක්‍රමණිකාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ශ්‍රාවකයාට හානියක් වෙන්නේ නැහැ, ශාසනයට හානියක් වෙන්නේ නැහැ. මොකද අපට හසු වෙන ප්‍රමාණය ලෞතර බුදු කෙනෙකුගේ හසු වෙන ප්‍රමාණයට 1%ක් කියලාත් අපිට කියන්න බෑනේ. ඒ නිසා ඒ කාරණේ මතකේ තියාගන්න. බර අදාපට තියෙන්නේ ජවන නියමය, තදාලම්බන නියම, තදාලම්බන නියමය. තදාලම්බන කියන එක අපි ඉස්සරලා බොහෝ අවස්ථාවලදී කතා කරලා තියෙනවා. කාමාවචර චිත්ත වීති කොටසක් තියෙනවා අතිමහන්ත ආරම්මණය කියලා. ඒ හැම අවස්ථාවකදී මේ තදාරම්මණයක් කියන එක වැඩ කරනවා. තදාරම්මෝසි චිත්තක්ෂණ දෙකක් වැඩ කරනවා කියලා කියනවා. ඉතින් අපි මේකත් මතක තියාගන්න. දැන් මේ අපි මේ විශේෂණය කරගෙන යන ක්‍රමේ තවනම් බොහෝ දික් කරන්නට පුළුවන්. අපි මේ යන්නේ මධ්‍යම ප්‍රමාණයක්. ඔබට තේරුම් ගන්න පුළුවන් මට්ටමට මේ ප්‍රමාණයක් යන්නේ. මම ඒකනේ අර කීවේ අභිධර්ම මාර්ගය, අභිධර්ම ප්‍රදීපිකාව, අභිධර්මයේ මූලික කරුණු මෙයා පරිශීලනය කරන්න කිව්වේ ඒක තමයි. මේක තමයි ගුරු කොට ගන්න. අර පොත් ටික පරිශීලනය කරන්නට ඕන. ඒක තමයි තමන්ට සැලකිය යුතු ධර්මඥානයක් ප්‍රවීණත්වයක් ලැබෙන. තදාලම්බන යන කියනවා යට දැක්වුණු චිත්ත වීතීනි ඇතුළත් සිත් විපාක ක්‍රියා කර්ම වශයෙන් තුන් කොටසකට බෙදෙනවා. ඒක අපි ඒ චිත්ත වීති වලදී විස්තර කළා නේද? ඒ බව ඒ ඒ ප්‍රස්තාවේ ඒ අවස්ථාවේදී දැක්වුණු නමුත් ඒ පිළිබඳව තවත් වැඩි අවබෝධය සඳහා මෙහි යලිත් දක්වන්නම් කියලා කියනවා. මොකද අපි මේ සිද්ධාන්ත ටික සකස් කරගන්නේ තව අපට ගොඩාක් ඉස්සරහට යන්න මේවා පදනම වෙන්නේ. ඒ නිසා තමයි සිද්ධාන්ත ටික බොහොම නැවත නැවත ඔබට ආවර්ජනය කරලා මේ ආකාරයට දෙන්නේ. මොකද මේ සිද්ධාන්ත මාලාව හරියට තිබුණ නැත්නම් ඔබට ඉදිරියට යනකොට මේක වෙහෙස කරන්නේ එපා වෙන්නත් පුළුවන්කම තියෙනවා. මොකද අපි ධර්මයේ විස්තර කරනකොට බාහිරයට යන ගතිය ගොඩක් අඩුවෙන්නේ. මොකද බාහිරයට යන්න හිතෙන්නේ නැහැ. මේ ධර්මයේ තියෙන වටිනාකම මතු කරනකොට බාහිර දේවල් අපට මොකටද කියලා කල්පනා වෙනවා. ඒ නිසා මම බොහොම ස්වල්ප වශයෙන් තමයි බාහිරයට ගිහිලා බාහිර උපමා ගත්තොත්, බාහිර කාරණා විශ්ලේෂණ ගත්තොත්, ධර්මයේ උගන්වනකොට ධර්මයේ කියලා දෙනකොට මම බොහොම අවමයක් තමයි ගන්නෙ. මොකද හේතුව මේ කී ටික ඔක්කොම තියෙන නිසා. සමහර අයට ඒක ඉතින් හරියන්නේ නැහැ. නිකන් hina වෙන්නත් මොනවා හරි කියලා උපදූපෙකුත් කියලා ඕවා බුද්ධ ආගමට කලවම් කරන්ද ගිහිල්ලා මේ කිරි කාලයකට කුණුගොඩ කුණු බින්දුවක් දැම්ම වගේ ඕවා කරන්න බෑ. තියෙන කුණු මද විතර. එතකොට මේක කියනවා ඒ විශේෂ අවබෝධය සඳහා. එසේම තදාලම්බන පිළිබඳව නියමයේ විශේෂයෙන් තදාලම්බන වැඩ කරන ක්‍රමය, ස්ථාවර ක්‍රමය කියලා කියන එකයි මේ කියන්නේ. චිත්ත වීතීන් ආදීහි පැනෙන, ඒ කියන්නේ ආදීහි දැක්වෙන භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද ඒ චිත්ත වීතීන්ට අයත් නොවේ.
අරමුණ කර්මාදී දෙයක්. එතකොට වර්තමාන චිත්ත වීතියට ඇතුළත් වෙන්නේ නැහැ, අදාළ වෙන්නේ නැහැ කෙලින්ම. හැබැයි අර චිත්තක්ෂණ 17 ගන්නකොට ඒ රූපාදී ආරම්මණය ඉපදිච්ච කාලයම තමයි මේ සිත් ඉපදීමට පටන් ගෙනත් තියෙන්නේ. නමුත් ඒ චිත්ත වීතියට ඒ ටික අදාළ වෙන්නේ. ඒවට කියන්නේ වීති මුක්ත සිත් කියලානේ. පටිසන්ධි භවාංග සිත් වීති මුක්ත සිත් කියලා හඳුන්වන්නේ. ඊළඟට කියනවා ඔහු වීති මුක්ත ඔය කියන්නේ ඒකම තමයි. වීති සිත් ඉපදීමට මුලදී පවත්නා සිත් දැක්වීම සඳහා ඉම දැක්වීම සඳහා තමයි ඒක යොදන්නේ. ඒව විපාක ඔවුන් පිළිබඳ විභාගයේ වීති මුක්ත පාදයේ ඉදිරියට අපට කියවෙනවා. සතර විද ප්‍රතිසන්ධි සත ආදි වශයෙන් එතන අපට කියවෙනවා. චතුර් විද කර්ම ඒවා ගැන කියවෙනවා. එක ගැඹුරු පාඩමකුත් නෙවෙයි මේ. පංචද්වාරා වර්ජන, මනෝද්වාරා වර්ජන ක්‍රියාසි. වත්තපන කෘත්‍ය කරන්නේ මනෝද්වාරා වර්ජනයයි. මේව නම් මේ නැවත නැවත කියපුවා. එබැවින් වත්තපනේද ක්‍රියාසිත. වත්තපනේ ක්‍රියාහිතක් වෙන්නේ මේ වත්තපන කෘත්‍ය කරන හින්දා නෙවෙයි, ඒක මනෝද්වාරා වර්ජනය නිසා. එමනම් ඉතින් මනෝද්වාරික චිත්ත වීති වලදී වත්තපන කෘත්‍යයක් කරන්නේ මනෝද්වාරා වර්ජනයනේ. චක්කු විඥානාදී දෙපස් විඥාන. දැන් ඉතින් Tamanට ඕවා ගැන අමුතුවෙන් කියන්නට බෑ. කහසාගත චක්කු විඥාන, කුසල විපාක, අකුසල විපාක කියලා දෙපැත්තට බෙදනකොට එතන තියෙනවා සිත් දෙපස් විඥානයට 10ක්. සම්පටිච්ඡන දෙකක්. සම්තීරණ තුනක්. තදාලම්බන 8ක් නේද? 11ක්ම ගන්න බෑනේ. මොකද සම්තීරණ තුන වෙනම ගන්නකොට තදාලම්බන විදිහට ගන්නේ මහා විපාකකට පමණයි. සෝමනසාගත ඥාන සම්ප්‍රයුක්ත සංස්කාරික ආදී ඒ විපාක සිත් 8. එතකොට තදාලම්බන 11 විදිහට ගන්නකොට සම්තීරණ තුනත් ඒකට එකතු කරලා 11ක් විදිහට ගන්නවා. මේකේ සම්තීරණ වෙනව දක්වපු නිසා තදාලම්බන 8ක් විදිහට තමයි ගන්නෙ. ඒකෙත් මේ අපට කියපුවමයි කියන්නේ ඒකෙත් අනිෂ්ඨාලම්බනේහි ලැබෙන චක්කු විඥාන ආදී පසත් සම්පටිච්ඡන සම්තීරණ සහ ජවනාවසානෙහි ලැබෙන තදාලම්බනත් අකුසල විපාක. එතකොට අනිෂ්ඨාලම්බනේ ලැබෙන චක්කු විඥාන ආදී කීවේ අර කියන පහම ගන්න පුළුවන්. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන පහම අනිෂ්ඨාලම්බන රූපාද. සම්පටිච්ඡන කියනට අකුසල විපාක සම්පටිච්ඡ. සම්තීරණය කියනට අකුසල විපාක උපේක්ෂාගත සම්තීරණය. ඒවට ඉතින් අකුසල විපාක කියලා විශේෂයෙන් දාන්න ඕනේ නැහැ කියලා කිව්වා. මොකද හේතුව අකුසල විපාක මයි ඒවා. හේතු කියලා දාන්න දෙයක් නැත්තේ නෑ. ජවනාවසානෙහි ලැබෙන අකුසල තදාලම්බනද ජවනාවසානෙහි ලැබෙන තදාලම්බනද අකුසල විපාක. එතකොට ජවනාවසානයේදී ලැබෙන තදාලම්බන අකුසල විපාක කියලා කියනකොට එකයි තියෙන්නේ. නේද? එකයි තියෙන්නේ. අපේ කාසාගත සම්පීරණ අකුසල විපාක ගොඩේ තියෙන. ඉෂ්ඨ මධ්‍යස්ත අතිෂ්ඨාරම්මණ යන්නේ. එතකොට ඉෂ්ඨ මධ්‍යස්ත අති ඉෂ්ඨාරම්මණ යන්නේ කියන්නේ දෙකේ ලැබෙන ඔහු කුසල විපාක. ඉෂ්ඨ මධ්‍යස්ථ ආරම්මණ අපි කියව ගොඩාක් ප්‍රිය කරන රූපයක් නෙවෙයි, සාමාන්‍ය වශයෙන් ප්‍රිය කරන රූපයක්. අපට පොතේ පොතව පේනකොට දකින්නකොට දැනෙනවනේ නේද? ඒවා මධ්‍යස්ථයි. ඒතර ලොකු ප්‍රිය බවක් ඇත්තේ නෑ. ඇස් දෙක අයාගෙන බලාගෙන ඉන්නේ නැති මට්ටමට සාමාන්‍ය. රූපේ ගිලින්ද වාගේ බලාගෙන ඉන්නේ නැති මට්ටමට සාමාන්‍ය. ඊළඟට අතිෂ්ඨ ආරම්මණය කියලා ගත්තට පස්සේ අර විදියට ඇස් අයාගෙන ඇස් පිය නොහෙලා බලාගෙන ඒ විදියට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසයේ, ස්පර්ශයේ ඔක්කොම ටික ගන්නට ඕන. ඒවා ගොඩාක් ප්‍රියව ලැබෙනකොට ඒක ගිලගෙන, ඒ රූප ආදී ගිලගෙන වාගේ ඒකට ඒකාත්මී වෙලා ආසක්ත වෙලා ඉන්නවා. අතිෂ්ඨ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙන. එතකොට ඒවා කෙසේ නමුත් මේ විපාකන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන මේ සියල්ලම උපේක්ෂා සාගත
आय विज्ञाने हेर इतर मूल अतर विकास सागत वेना काय विज्ञाने सुख सागत वेना अकुशल विपाक अकुशल विपाक गातो वेना चक्कु विज्ञान आदि नाम किसी गटलोक में उपेक्षा मतमाय दुख सागत काय विज्ञाने वेद मेवा कथा कर संपटिचल शांतिरण उपेक्षा सागत हटि जनगंध कुशल अकुशल तपिधा संपटिचन उपेक्षा सागत शांतिरण केवेनाशी उपेक्षा सागत दिखातीन कुशल विपाक अकुशल विपाक गोड़ी अनेट अतिष्ठारमने अरमुण तीरने कलवेनसी सोमना सागत शांति मेसे आरमणानुरूप वेदना नियम वाणी विपाक आने के विशेष कारण मेसे आरमण आरमने गेलपेन विद्य वेदना नियम वाणी विपाक कुशासीट वेन नेक्रपी प्रिय रूप विदर्शन आवट हर प्रिय प्रिय रूप उपेक्षा सागत चेतना वेडकर अप्रियम रूप पास कैलिस बहुत मन प्रिय रूप ऐसा एक विपाक एक आरमण रूप वेदना नियम विपाक अनेक विपाक एक इक अपितोर हरिया अनेक धर्मता सिद्धवे अपट खलूपाट लसन अपिगत एक मच्छर अट की रूप शब्द गंधर स्पर्श कीन मेव पी बंधव कुशल पाकद अकुशल पाकद अट पहलवे चक् विज्ञादि वसें तोरागनीम मध्यम प्राज्ञागे तेरी मनो गंड किलते धीर पड़ा मिटिनो पड़ा उष्णो मध्यमो पड़ा महतनो पड़ा केटनो मध्यमो ध्यान धर्म को पिरीमी के नाट प्रिय मना पाए रूपे शब्दे गंधे रासे स्पर्शे समाट पहाव प्रिय मना पागे पिरीमी एक गहनी एक अन्य विधिय टेक गांगट होनी तो कोट समाट प्रिय नेता ते तो कोट अपिके मुके आगे रूपे लासन है कठांडा प्रिय एक गणागण्य हमारे कठान लसन विधि पुलवा नमूद एक अप्रिय कठान तमाम प्रिय रूपे पदनाम कर कठान लसन रूपे मूल कर चक् विज्ञान सुल विपाक पुलवा शब्दे मूल कर पहालवेन सोत विज्ञान सुल विपाक निमेय आटे आहिताग्नि ऐसा एक सिद्धवेन आरमण रूपे तमय वेदना व्याकार आधार मोहने अति सटीम कटपते पेनिन्ना मोहने विधि खंडाड़ियन एवागे तमय कर्माभाव लभन विपाक अरमुन अनुकूल लभ्युत कर्माभाव किन अकुशल कर्म निकरलातीन अपट नरक रूप शब्द गंधर सुस्पर्शादी अपट लभ एटिक अभी सुगति की कुशल कर्म रूपशब्द गंधर आदि अकुशल विपाक्यवेश बहुत मन सामुदाय अकुशल विपाक आरमण रूप लभ अरमुण लभीमठ हेतु अकुशल विपाक अरमुणाणु विपाके वेड कर्ण वाट अरे विपाके अरमुण लभ मित्र कीलती
කර්මානුභාවයෙන් ලැබෙන විපාකසිත ආරමණානුරූපෝ ලැබිය යුතු දෙවි. අරමුණට අරමුණ ලැබීම අනුව නෙමෙයි විපාකයේ තීරණය වෙන්නේ. විපාකය අනුව තමයි යට අරමුණ ලැබෙන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ. මොකක් අපි මුල පොත පටන් ගන්න මුලදීමත් ඔක අපි විස්තර කළා. අරමුණ ලැබෙන්නේ මේක කියනවා අප්‍රියාදී අරමුණු ලැබීමයි අකුසල විපාක පහළ වීමට හේතුව කියලා. අකුසල චක්කු විඤ්ඤා, අකුසල විපාක චක්කු විඤ්ඤාණදී. හැබැයි අකුසල විපාක චක්කු විඤ්ඤාණාදී නිසයි නරක රෝපාදී ලැබෙන්නේ. ඒක එහෙම අපේ පිළිවෙලට ගලපලා ගන්න. එහෙත් ජවණයන්ට මේ නියමය ලැබෙන නොලැබෙන බව දතුයි. ධර්ම ඉස්සලක පොකාරණ. ඒ කියන්නේ නරක දැන් මේක අපට නරක රූපයක් ලැබීමට අර විදිහට ඒ අකුසල විපාක චක්කු විඤ්ඤාණ හේතු වෙනවා. හැබැයි දැන් ජවන අවස්ථාවට එනකොට වෙනස් වෙනවා. මොකද හේතුව? ජවන කියලා කියන්නේ කර්මනේ. එතකොට කර්ම අවස්ථාවේ අපට පොදම රූපයක් දැකලා අපි ඒකට මධ්‍යස්ථ වෙනට පුළුවන් අර අතිෂ්ඨ ආරම්මණයක් වුණාට සෝමනස්සාගත සම්තිරණ සිත් පහල කළාට ජවන අවස්ථාවේදී ඒක සෝමනස්ස නොවෙන්නට පුළුවන්. ජවන අවස්ථාවේදී උපේක්ෂාසගත ජවන වැඩ කරන්නේ. ඊළඟ අප්‍රිය අමනාපම රූපාදියක් අපි දැකලා අහලා දිවසේ සාමාන්‍ය කෙනෙක් ඒකට ගැටෙන අතරතුරේදී අපි ආ කර්මානුරූපෝ සිහි කරන පුද්ගලයෙකු නම් දැක්කේ අප්‍රිය රූපයක් තමන්ට ගහන්න බනින්න එන විදිය අපි කියමුකෝ. ඒ වගේලාවකදී ආ කර්මය මෙනෙහි කරලා ඉවසීම පුරුදු කරලා මෛත්‍රිය පුරුදු කරලා උපේක්ෂාව පුරුදු කරලා යා අකුසල හිත පහල කරන්නේ නැතුව කුසල හිත පහල කරගෙන යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරලා මේකයි කියේ ජවණයන්ට මේ නියමයේ අදාළ නොවේ. සක්ලේ සත්වයන්ගේ ජවන් සිත් අනිෂ්ඨාරම්මණයද බුද්ධ දර්ශනයේ අස්ථාද්ධාවතුන්ට මෙන් ඇතැම් විට උපේක්ෂා සාගත. ඒ කියන්නේ කෙලෙස් සහිත සත්වයන්ගේ ජවන් සිත් අනිෂ්ඨාරම්මණයේදී බුද්ධ දර්ශනයේ අස්ථාද්ධාවන්තයින්ට මෙන් ඇතැම් විට උපේක්ෂා සාගත වෙන්නත් පුළුවන් කියලා. මාරු වෙනවා. නැත්නම් අනිෂ්ඨ ආරම්මණයේදී මේ සක්ලේ සත්වයන්ගේ ජවන්සි අනිෂ්ඨ ආරම්මණයේදී බුද්ධ දර්ශනේ අශ්‍රද්ධාවතුන්ට මේ නැත්නම් විට උපේක්ෂා සාගත වෙන්නත් පුළුවන් කියලා කියනවා. මේකේ අනිෂ්ඨ ආරම්මණයද ටිකක් කල්පනා කරලා බලලා අතිෂ්ඨ ආරම්මණයද. ඒක වන්ට පුළුවන්. සක්ලේ සත්වයන්ගේ ජවන්සි අතිෂ්ඨ ආරම්මණයේදී එක තමයි ගැලපෙන්නේ. අපි බලමු ඉස්සරහට යනකොට තවත් මොනක ඇති ගැටලුවක් නැහැ මේක. නමුත් ඒක තේරුම් ගැනීමයි අවශ්‍ය කරන්නේ. සක්ලේ සත්වයන්ගේ ජවන්, කෙලෙස්සයිල් සත්වයන්ගේ ජවන්, ජවන්සි අනිෂ්ඨ අතිෂ්ඨ ආරම්මණයේදී බුද්ධ දර්ශනයේදී අශ්‍රද්ධාව තුනේ. බුද්ධ දර්ශනයේදී පහළ වෙනට ඕන නැතර අතිෂ්ඨ ආරම්මණයත් ශ්‍රද්ධාව නැති ඇත්තන්ට උපේක්ෂා සාගත වෙන්න පුළුවන් කියලා කියනවා. ජවන් අවස්ථාවේ. සමහරලාවට දෝමනස ජවන්නටත් පුළුවන්. මේ ඉදිරියට කියන්නේ බුද්ධ දර්ශනයේ තීර්ථකයින්ට මේ නැත්නම් විට දෝමනස සහගත වෙන්නත් පුළුවන්. එතකොට දැන් අතිශය නිෂ්ඨ ආරම්මණයක් වුණාට එයාට මේකේ අතිෂ්ඨ ආරම්මණයක් තමයි ගන්න තියෙන්නේ. අනිෂ්ඨ ආරම්මණයක් නෙවෙයි. මේ අනිෂ්ඨ ආරම්මණයක් අය ඉදිරියට ගත්තට පස්සේ අතිෂ්ඨ ආරම්මණයක් අතිශයන ප්‍රිය ආරම්මණයක් ගත්තට පස්සේ අශ්‍රද්ධාවතුන්ට මේ නැත්නම් වෙලාවට උපේක්ඛා සහගත වෙන්නත් පුළුවන්. ඊළඟට ඒ බුද්ධ දර්ශනයෙම සමහරලාවට තීර්ථය කියන්නේ සම්පූර්ණයෙන් බුදුරජාන් වහන්සේ හතුරුයිනේ. ඒ ඇත්තට දෝමනස්සහගත වෙන්නත් පුළුවන්. බුදුරජාන් දකින්න එක මොකද සමහර තැන්වල සඳහන් වෙන්නේ තත්ත්වේව තත්ත්වේව චිත්ත අර්ථයෙන් තත්ත්වේව සමනක සමණය උතනමන අතර වෙන්නේ ආලෝක යක්ෂ නික්කම සමන පවිෂ සමන ඒ වගේ ලාකයි ද්වේෂයෙන් එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කට ඒගොල්ලන්ට ද්වේෂය පහළ වුණා. බුදුරජාණන් වහන්සේ දැක්කීම කියලා කියන්නේ ඒගොල්ලන්ට පුණ්‍ය විපාකයක්. නමුත් ඒගොල්ලෝ සක්ලේශ සත්වය නිසා ජවන් වැඩ කරන්නේ ද්වේෂය. ඒක ජවන් අවස්ථාවේදී නිසා ඒක වෙනසක් වෙනවා. ගම්බීර ප්‍රകൃතියන්ට අතිෂ්ඨ ආරම්මණය දුම්නස් ජවන් මේක අතිෂ්ඨ ආරම්මණයමයි ගන්න. එතකොට ඒක අනිෂ්ඨ ආරම්මණය නේද? ඒක අනිෂ්ඨ ආරම්මණය. ගැඹුරු ප්‍රകൃතියන්ට කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර වැඩිය කලබල නොවන සමහර අය ඉන්නවනේ වැඩිපුර කතා බහක් නැහැ මොන දෙයකටවත් මැදිස්ත වෙන බෞද්ධ වෙන්න ඕනේ
अन्वेट विदर्शन भावना गुडक पड़ना अन्वे गंभीर प्रकृति इंत की अनिष्टारामणे दोमनाने उपेक्षा साधक मुखदिया उड़ीदीट के गटीमट निशे का मध्यस्थ योनि मनसिकारे आवेशकरण निशा पंडपाले विपाक सिद्धल वेदना नियमय आरमणानुरूप वाण्यटकन लिपाक सिद्धल वेदना नियमय सुख दुख उपेक्षा अरमुनट अनुपूर्व अरमुन अनुतम सिद्धवेन्न अरमुनवीमट हेतु अदाल कर्मे कल भाव हे तदालंबन पिलिबंध मेक मे नियमे एकांत नोवे द्वेषजवान दिवट पास अतिमांतारमण चित्तवीत द्वेषजवान वसें वेडकराट पास दोमनासागत संति अदारमण नयन ऐसा जवान वेतीर विनाश एक उपेक्षा सागत मुखद दोमनस्य सोमनस्य वडा लंगाइनी उपेक्षा वत्तिक अन्य कारणे की अन्वय हे विशेष अति बेवन विशेषत्व अति तदालंबन उपदित उपदीन जवने अंट अणतुदी जवन कृत्य कर्ण सिद्ध अणस्पाय मतगति अटोने मतगति अटोने मतकर कुशल दुलाय हेतुपादेय अहेतुक दास्याय सॉरी मे कामावचर दास्याय विपाकाटरेन्नट विश्यातरें इलंगट रूपावचर कुशल सहक्रिया दहाय अरूपावचर कुशल सहक्रिया अटाय लोकोत्तर मार्ग सहपाल अटाय पदालंबन कृत्य कर्ण सिद्ध जवनिया पवत्न वेदना पदारंभनियात विना कवर जवनिया अवसान कवर जवन उपदीदे के सोमन सहगत क्रिया जवन अवसान सोमन सहगत तदालंबन लगे सोमन सहगत क्रिया के लगत पास धातु महासीट पालवेन क्रियासी मुद क्रिया बावट पत्न जवन बावट पत्न क्रिया राहतु महासीट पालन जवन बावट पत्नोवन पंचद्वार वर्जने मनोद्वार वर्जने काटा पोदी वेड करना जवन बावट पत्न अनेक मित्र किया सोमन सहगत क्रिया जवन अवसान यही सोमन सहगत ओम तदालंबन लभे कि सोमन सागत क्रियाजावन नम आयुपाद सह सोमन सागत मा महाक्रिया सतट पहाक्तिन सोमन सागत तदालंबन नम सोमन सागत शांतिरने सह सोमन सागत महाविपाक मेवा आय तोरण मतुकरला सोमना सागत तदालंबन सोमना सागत संतीरणे सा सोमना सागत महाविपाक अतरा काम सोमन गुड़ीतीन सोमना सागत ज्ञान संप्रयुक्त असंस्कारिक सा ससंस्कारिक इलाकट सोमना सागत ज्ञान विप्रयुक्त असंस्कारिक ससंस्कारिक सिद्धिक सिद्ध अतरा विपाक विपाक सिद्ध प्रातंगे चित्त विपर्यास मे मेसे रात विपर्यास सोमनाथ सागत जवान नोटर पास पालवे सोमनाथ सागत पदालंबन तमाय प्रतुजनकनेशन तुम्हें प्रतुजनक आत्मापटी वाणी
උපේක්ඛාසගත ක්‍රියාවජව අවසානයේ උපේක්ඛාසගත ඔබ තදාලම්බන ලැබේ කියලා හරි ලේසි දෙයක්. උපේක්ඛාසගත ක්‍රියාවජවන් නම් උපේක්ඛාසගත මහා ක්‍රියාසතර උපේක්ඛාසගත තදාලම්බන නම් උපේක්ඛාසගත සම්තිරණ දෙක. ඊබඳුම මහා විපාක හතර. ක්‍රියාජවන් ටිකෙන් කතා කරපු දේවල් උපේක්ෂාගත ක්‍රියාජවන් හතරයි. ඊට පස්සේ වැඩ කරන තදාරම්මන බවට තදාරම්මන නියෝජනය කරන සිත්ති කියන මේ කියන්නේ උපේක්ෂාගත තදාලම්බන කියලා කියන උපේක්ෂාගත සම්තිරණ දෙකයි ඊළඟට මහා විපාක හතරයි. මේකේ අකුසල විපාකෙන් ගැටලුවක් නැහැනේ. අකුසල විපාක බුදුරජාණන් වහන්සේටත් එන්නේ. මේ සම්තිරණේ අකුසල විපාකයි ඒවත් එකක් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. මේකේ හේතු යට කියලා දී මොකක් රහතුන් වහන්සේට චිත්ත විපර්යාස නැති නිසා ජවන ඒ තියෙන වේදනාවම තමයි තදාරම්මන වලට වැටෙන්නේ එයා ඊට අදාළ ඊට ගැලපෙන සිත් තමයි වැඩ කරන්නේ දෝමනසහගත ජවනාවසානයේ උපේක්ඛාසහගතවම තදාලම්බන ලැබේ දැන් එතකොට මෙතන මේ ආය රහත්ද යටමාර්ග ඵලලාභීද පුතුග්ජනද ඒව අදාළ නැහැ. අදාළම් මේ කියන සිත් වැඩ කරන ආකාරය, තදාලම්බන වැඩ කරන ක්‍රමය, චිත්ත පරම්පරාවල තදාලම්බන වැඩ කරන තැන් තමයි මේ දක්වන්නේ. දෝමනස්සාගත ජවනවසානයේ උපේක්ඛාසාගතවම තදාලම්බන ලැබේ. මොකද දෝමනස්සාගත තදාලම්බන නැති නිසා. සහ උපේක්ඛාසාගත උපේක්ඛාසගත බව සෝමනසේට දෝමනසගත බවට වඩා ළඟ නිසා දෝමනසගත තදාලම්බන නැති බැවින් හා වේදනාව වශයෙන් අන්‍යෝන්‍ය විරුද්ධ ස්වභාවය හේයින් සෝමනස තදාලම්බන නොලැබෙන බව දැනගන්න කියලා කියන උපේක්ඛා තදාලම්බන තමයි වැඩේ. දෝමනස්ස ජවනාවසානයෙහි තදාලම්බ නොයිපිද ඉදින් භවාංග උපදීන්නේ නම් ඒ භවාංගද උපේක්ෂා සහගත විය යුතුයි. මේ හේතුවෙන් සෝමනස්ස ප්‍රතිසන්දිකයන්ට දෝමනස්ස ජවන් දියෝ කල තදාලම්බන නොලැබේ නම් යම්කිසි පුරුදු අරමුණක් ගැන උපේක්ෂා සහගත සම්තිරණයක් ඉපදිලා ඉක්විති සෝමනස්ස එහෙම එකකුත් වෙන එක විශේෂම අවස්ථාවක්. එක විශේෂම අවස්ථාවක්. සෝමනස්සයෙන් ඉපදිච්ච කෙනෙකුට නම් එතකොට වැඩ කරන තදාලම්බනවල විශේෂත්වයක්. ඒ කියන්නේ සෝමනස්සයෙන් උපන්න කෙනෙකුට ද්වේෂ ජවන් දිව්වට පස්සේ ද්වේෂ කුසා සිද්දකින් එකක් දිව්වට පස්සේ තදාලම්බන ලැබෙන්නේ නැත්නම් එකපාරටම ගිහිල්ලා අර භවාංගයට වැටෙනවානේ. ඒ භවාංගයට එකපාරටම උපෙක් මේ සෝමනස්ස වෙන්නේ නැතුව දැන් ප්‍රතිසන්දිය සෝමනස්සයිනේ. ඒ නිසා සෝමනස්ස භවංගයකට වැටෙන්නේ නැතුව අතරෙන් අතරමැදියෙක් වැඩ කරනවා. මේ අර එන්ජියෝ සාමවෙලෙන්දවාගේ මැදින් වැඩ කරනවා උපෙක්ඛාසගත සම්තිරණයක්. මොකද සෝමන මෙතන දෝමනස්ස දිව්වා ඊට පස්සේ එයාට වැටෙනවා නම් වැටෙන්නේ සෝමනස්සේ. ඒ නිසා ඒ දෙන්න ගොඩක් ඇත නිසා මැදට වැඩ කරනවා කියන උපේක්ඛාසගත සම්තිරණය. ඊට පස්සේ සෝමනස්සේ භවංගයට වැටෙනවා. එයා ප්‍රතිසන්දි දුන්නු සිත සෝමනස්ස එකක් නිසා. ආවර්ජනයක් නැතිව සම්තිරණයක් මේ අතර කෙසේ උපදීද ඊව හිතන්න යන්න එපා කියලා. අන්න ඒක තමයි බුද්ධාගමේ බුදු වෙනකල් අවබෝධ කරන්න දේ තියෙනවනේ. ඒ නිසා ගැටුම් බැටුම් ගාහ වෙලා තියෙන්නේ මොකද? තමාගේ තරම නොදන්නේ. ඒක සහ අපි සමහරට අපි දන්නේ දේ ඒකම ඇත්ත කියලා හේතු ගන්නන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. තමන් සමහරට ප්‍රත්‍යක්ෂ කරගෙනත් නැහැ. තමයි ඉගෙනගත්තු දේවල් වුණා හිතපු දේවල් වුණා එහෙම ඇතර ඕකට කිට්ටුවේ යනවා ඉදන් සත්‍යාබිනිවේශ කාය ග්‍රන්ථ. ඒ නිසා එහෙම කරන්න හොඳ නැහැ. දැන් ඒ ක්‍රමයේ අට කතාවක්වත් කරලා නැහැ නේ. අට කතාවල විවිධ මත තියෙනවා. ඒ නිසා
බුද්ධ ජයන්ති පොත්වල විවිධ මත තියෙනවා අදෝලිපිය ෆුට් නෝට් එකේ කොට දාලා තියෙනවා ඒ නිසා ඒවා ඔක්කොම අත්හැර දාලා අපි අපේ මතයක් අරගෙන අපට හිතිච්ච විදිහට අපි හිතන මේ බුද්ධ වචනේ තේරුම මෙහෙමයි එහෙම අරගෙන අපි ඒකම සමාජගත කරන්න යන්නත් අනුන්ට පුලිගන් පිළිගන්වන්නත් අනුන්ලව පිළිගන්ව ගන්නත් අපි උත්සාහ කරනවා නම් ඒක බරපතල තත්ත්වයක් මොකද අපි ඒ හිතපු විදිහ එහෙමම දන්නේ නැහැනේ ඒ නිසා ටිකක් මධ්‍යස්ථ වෙන්න ඕනේ හැබැයි සමහර ධර්ම කොටස අපට තියෙන කිසි ගැටලුවක් නෑ ඔකට මතභේදයක් දාන්න දෙයක් නෑ ඒක ප්‍රත්‍යක්ෂයි ඒක ප්‍රත්‍යක්ෂයි දිනිසාර පස්සේ බුදු වුණත් ලෞතර බුදු කෙනෙකුගේ පරාසය වැටහෙන්නේ නැති නිසා අපි දැනගන්න ඕනේ මේ කෙලෙස් සහිත සත්වයෝ පොඩ පරිස්සමින් ධර්මයත් එක්කලා හැප්පෙන්නට ඕන එනිසා දැන් මෙතනදී මේ ඇයි ඒ සම්පීර්ණයක් කොහොමද වැඩ කරන්නේ එහෙම හිතන් දෙපා කියලා කරන මොකද දැන් මේ සම්පීර්ණයක් වැඩ කරා ආ දැන් සම්පීර්ණයක් සෝමනස්සයක් වැඩ කරා දැන් දන්නවද තමටම දැන් මේ කිවි චාකාරයට දැන් අපි කියමු චක්කු විඥාන සිතක් ඔබට වැඩ කරනවා ඊළඟට සම්පටෙච්චනේ ඊළඟට සම්පීර්ණේ ඊළඟට වෝත්තපනි ඔය දැන් අපි ගණන් හදලා කිව්වට ඔබට දැනෙනවද මේක මේක පංචද්වාර වාචිනී මේ චක්කු විඥාන හිත පහළ වුණා මේ සම්පටෙච්චල හිත පහළ වුණා අතේ ඇඟිලි පහ දක්වනවා වගේ ඔබට ප්‍රත්‍යක්ෂද මේ ප්‍රත්‍යක්ෂ නැහැ ඒසා ප්‍රත්‍යක්ෂ නොවුව ප්‍රතික්ෂේප කරන්නත් අපට බෑ ප්‍රත්‍යක්ෂ නොවුව එහෙම පිළිගන්නත් බෑ අපි මේ අපේ මන භාවනා කටයුතු කර ගැනීමට අපේ චිත්තචෛසික හඳුනා ගැනීමට අවශ්‍ය කරන නිසා ඒ සඳහා ඒ වපසරේ සියල්ලක් මේ පරාසේ සියල්ලක් අපි ඉගෙන ගන්නවා සුත්තමේ චින්තාමේ භාවනා ඒකනේ ක්‍රමේ එනිසා මුල ඉඳලාම අපට නොතේරෙන කොටස අත්හැර දාන්න තේරෙන කොටස ගන්න විතරක් ගියාට පස්සේ කෙලවරට යනකොට මොකක්වත් ඉතුරු වෙන්නේ එනිසා කලක් මේ භාවනා කරන කොටත් කියන්නේ මේ අසුභාවනාවේදී අනුභව මුංචනතෝ කියලා කියන්නේ ඉතින් සුර භාවනාවේ යනකොට යම් ඕම ඉස්සලා කරන්න කියන සියලු දේවල් කරන්න කියන ඉතින් සුරා කුණප දෙතිසම අර මේ සතිය අඩ මාසයේ බැදී බැගින් කරන්න එහෙම කරලා කාලයක් සෑහෙන කාලයක් මාස ගාණක් කළාට පස්සේ තමයි යම් යම් කුණප කොටස් හොඳට වර්ණ සටහන් ගන්ධ ආදී වශයෙන් පිළිකුල වැටෙනවා නම් යම් යම් කොටස් තේරෙන්නේ නැත්නම් අන්න අනුකූප මොංචනතෝ ඒක අස්කරලා දාරකන්න පටන් ගන්නකොටම අස්කරන්න සංස්කරණය කරන්න කපන්න කොටන්න ගිහිල්ලා හරියන්නේ නැහැ දැන් සාමාන්‍ය භාවනා කරන කෙනෙකුට නම් මේ භාවනා කීපයක්නේ කරන්න කියන්නේ මම කරන එකම කරන්න කියලා කියනවනම් එතන මොකක් ප්‍රශ්නයක් ඇති. ඒ නිසා භාවනා කීපයක් යාට පුරුදු කරවන්න. එතකොට යාට ඇතම් කෙනෙකුට තවත් භාවනාවක්, තව කෙනෙකුට තවත් භාවනාවක්. මොකද අපි සසර පුරුදු කරලා තියෙන භාවනා ක්‍රමවේද කොහොමද දන්නේ නැනේ. එතකොට අර විදිහට ඉවට පස්සේ තමාරලාට එක යෝගාවචරයකට වෙන භාවනාවක්, තව යෝගාවචරයකට තව භාවනාවක් සුවසේ කරන්නට යයි කැමැත්ත ඇති වෙනවා. එතකොට අන්න එතන ඉඳලා තමයි යාට ඉස්සරහට යන මඟ පෙන්වීම දෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ධර්මය ඉගෙන ගන්න කොටත් අපට යම් යම් කොටස් තේරෙන්නේ නැහැ කියලා හරියට මනසට දැනුන්නේ නැහැ කියලා එහෙම ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ඒ හැමතැනදීම හිතන්නට ඕනේ ඒක සියල්ල දත් උතුමන් වහන්සේ දේශනා කර මඟ පෙන්වීම මම ඇවිල්ලා නැහැ නේ ඉච්චර දුර. ඒ නිසා තමට මේකේ විශේෂ නොවන කරුණු තිබුණොත් නෙවෙයි පුදුමේ නොතිබුණොත්. එනිසා මේ වගේ සම්තීරණ නිසා කොහොමද උපදින්නේ කියලා හිතුවා කියලා ඔබට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඔබ නැහැ කීවත් ඔබ ඔව් ඒක තමයි කීවත් ඒ දෙකම ඔබට දැනගෙන කියනවා නෙවෙයි. එනිසා අපි තව ට්‍රේනින්ග් වෙන පීරියඩ් එක. අපි තව මේ ටික කරගෙන යමු. නිරෝධ සම එහෙම හිතන් දෙපා කරන එකට තවත් නිදසුනක් දෙනවා ඒක සනාථ කිරීමට නිරෝධ සමාපත්තියට අනතුරු ආවර්ජන නැතුවම ඵලසිතක් උපදිනවා කියලා. අනාගාමි උතුමෙකුට නම් අනාගාමි ඵලසිත නිරෝධ සමාපත්තිය නැගිටිනකොට ඉස්සරව පහළ වෙන සිත සතියක් සිත අක්‍රිය කරලා සිත පරම්පරාව නතර කරලා ඊළඟට පහළ වෙන සිත ඒ කියන්නේ අනාගාමි මාර්ග සිත ඊළඟට රහතන් වහන්සේගෙන් නිරෝධ සමාපත්තිය සමවැදිනේ අරහත් ඵල සිත අනාගාමි ඵල සිත අරහත් ඵල සිත මේක ධර්මතාවක් විදියට සිද්ධ වෙනවා තවද මේ තවද මේ සම්තිරණයෙන් වන්නේ භවාංග කෘත්‍ය කියලා දැනගන්නත් කියනවා නැත්නම් අර අරමුණු කිරීමක් හරි එහෙම නැත්නම් මේ සම්තිරණය කිරීමේ තීරණය කිරීමේ කටයුත්තක් හරි අරමුණ නැත්නම් තදාලම්බණ ඒ යවන් වීති වැඩ කරපු අරමුණම යවන් වලට අරමුණු වෙච්ච එකම
අතිමහන්ත අරමුණ චිත්ත විචේත වාගේ එමත් නෙමෙයි. ඒකට අරමුණ භවාංගයක්. භවාංග සිද්ධිය. භවාංග කෘත්‍ය කරන. සේසු දසා කුසල ජවනයන් කෙරෙන්ද අෂ්ටවිධ කාම කුසල ජවනයන් කෙරෙන්ද එම්බලන මතක තියන්න සේසු දසා කුසල ජවන් කෙරෙන්ද අෂ්ටවිධ කාම කුසල කෙරෙන්ද අටක් වූ අට ආකාරෝ කාමසෝබන කුසල අට කෙරෙන්ද ජවන අට කෙරෙන්ද කුසල ජවන අට කෙරෙන්ද ආරම්මණාන රූපෝ තදාලම්බන උපදීන්නේ කියලා ආරම්මණයට ගැලපෙන විදිහට තදාලම්බන උපදීන සෝමනස්සහගත ජවන් වැඩ කරා නම් අකුසල් ප්‍රති සෝමනස්සහගත ජවන් වැඩ කරා කියලා එහෙනම් අර විදියට සම්පීර්ණ සිතක් සෝමනස්සහගත අකුසල විපාක සම්පීර්ණ නැහැනේ ඒ නිසා සෝමනස්සහගත අකුසල් චිත්ත විකියක් නම් වැඩ කරේ උපේක්ෂාගත අකුසල විපාක සම්පීර්ණේ තමයි වැඩ ඒකෙත් කියන අකුසල ජවනයන්ට අනතුරු අහේතුක තදාරම ඕන බලන්නකෝ දැන් අර මම මේ පොත බලලා කියනවා නෙවෙයි නමුත් දැන් අපි කියන දේ පහල ඔබටත් ඔන්නෝක තියෙනවා දැන් මම පොත බලන්න ඉස්සෙල්ලා මම කියන්නේ මෙන්න මේකයි කියලා ඔබටත් අන්නේ ප්‍රගුණත්වයේ තියෙනවා හරි දැන් මේකේ පහල කියන දේ උඩ පේළිය කියනකොට මම මට කියවෙනවා අනේම ප්‍රගුණ වෙනුනේ ඒකෙත් කියන අකුසල ජවනයන්ට අනතුරු අහේතුක තදාරම්මන අහේතුක තදාරම්මන කියනකොට ඒකේ සෝමනස්සාගත එන්නේ නැහැ අකුසල ජවන වලට අනතුරු. මොකද සෝමනස්සාගත සම්තීරණේ තියෙන්නේ කුසල විපාක වල. ද්විහේතුක ජවනයන්ට අනතුරු ද්විහේතුක ජවනත් වැඩ කරනවා. තදාරම්මනත් වැඩ කරනවා. ත්‍රිහේතුක ජවනයන්ට අනතුරු හේතුක තදාරම්මනත් වැඩ කරනවා. බොහෝ සෙයින් කියලා. බොහෝ සෙයින් එහෙම කියලා. ඒ මොකද හේතුව? දැන් අපි කියනකො මෙහෙම දැන් අපි උපන්න කියන්නකෝ උපේක්ඛා සාගත සම්පීරණෙන් අහේතුක පුද්ගලයෙක් විදියට දැන් අහේතුක පුද්ගලයාට හේතුක ද්විහේතුක කුසල කරන්න බාධාවක් නැහැ නේ එහෙනම් අහේතුක පුද්ගලයාට ත්‍රිහේතුක ද්විහේතුක කුසල කරන්න බාධාවක් නැහැ හේතුක ධාන මාර්ගඵල ඒසිත් පහල කරන්න බැරි වුණාට දැන් පාර්ලේ යථා බුදුරජාන් වහන්සේට එවසක් උපස්ථාන කළේ කොච්චර තේරෙනවද රැට කියනවා එතනදී කොලාත්තක් අරගෙන වනේ වටේ ඇවිදිනවා කියලා බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂාව. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා පාත්‍ර සිවුරු තියනකොට එතන බලාගෙන හිටියා කියනවා එතනදී මෙයා වත්ත සම්පන්න කෙනෙක්ද ගුරුවරයාට සැබෑ ගෞරවයේ තියෙන ගුරු ගෞරවයේ කර්ණාකාර ඉගෙනගත්තු කෙනෙක්ද කියලා බලාගන්නට අර ගුරුවරයාට ගරු කරන කෙනෙක් නම් ගුරුවරයාගේ ආසනය තුල තමාගේ පාත්‍ර ආදිය තියන්නේ පාසිවරු ආදිය තියන්නේ කියලා මේ අත බලාගෙන හිටියක් කියලා කියනවා බුදුරජාණන් වහන්සේ වස්කාලේ වරලා වඩිනකොට කඳුළු පුරවාගෙන හිටියක් කියලා කියනවා නේද කොච්චර තේරෙනවද ආන්නේ විදිහට එතකොට එයා අකුසල විපාක සම්තීරණයෙන් උපන්න කෙනෙක් හැබැයි කුසල හේතුක වැඩ කළා හොඳ ඒ වගේ එහෙනම් දැන් මනුලව අකුසල විපාක මේ කුසල හේතුක සම්පීර්ණෙන් ප්‍රදුනොත් එහෙම ඒගොල්ලන්ට කුසල් කරගන්න එහෙම බාධාවක් නැහැ. ත්‍රි හේතු කුසල කාමාවචර ත්‍රි හේතු කුසල් කරන්නට පුළුවන්. ත්‍රි හේතු කෝපන්න කියනකොට යාර කාමාවචර ත්‍රි හේතු කුසල් කරන බාධාවක් නැහැ. අන්න ඒක තමයි මෙතනදී කිව්වේ බොහෝසෙයින් කියලා කිව්ව එක තමයි. සියයට සියයක්ම නෙමෙයි. ඒ කියන්නේ එහෙම අපි ත්‍රි හේතුක කුසල් වැඩ කරා කියලා අපි කිව්ව අතිමහාන්තාරාමන චිත්ත වීතියක් දිව්වා කියනකොට අතිමහාන්තාරාමන චිත්ත වීතියක් වැඩ කළා අහේතුක පුද්ගලයෙකුට සුගති අහේතු පාරේ දුගති අහේතු පාටේ හරි සුගතිය ත්‍රි හේතුක කෙනෙකුට හරි වැඩ කරා කියනකොට එතකොට එයාට එහෙම කියලා ත්‍රි හේතුක අදාරාමන වැඩ කරන්නේ නැහැ එයාට වැඩ කරන්නේ අර එයා ප්‍රතිසන්දිගත සිතට සමාන එක්කෝ අකුසල විපාක සම්පීරණේ එක්ක කුසල හේතුක සම්පීරණේ එහෙම නැත්නම් ද්වි හේතුක සම්පීරණ හතරෙන් එකක් තමයි වැඩ කරන්නේ. ඊට තමයි වැඩ කරන්නේ.
එකයි මෙතනක බොහෝසයෙන් කියලා කිව්වේ එකයි. මේ තදාරම්මන ප්‍රතිසන්දි ජනක කර්මයට විපාක වශයෙන් ලැබුණත් නොඑක් වීතිවර නොඑක් ආකාර ගන්නවා කියලා. තදාරම්මන ප්‍රතිසන්දි ජනක කර්මයට විපාක වශයෙන් ලැබෙන එකක් මේක. ඒ ප්‍රතිසන්දුණු කර්මයට අනුරූප වශයෙන් තමයි ලැබෙන්නේ. නමුත් නොයෙක් වීතිල නොයෙක් ආකාර ගන්නවා කියන එක විස්තර කරනවා. ප්‍රවෘත්ති විපාක දෙන කර්මයෙන් උපදින කල කිය යුත්තෙක්ම නැහැනේ කියලා කියනවා. ඔය උඩින් කියපු එකම තමයි නොයෙක් වීතිල නොයෙක් ආකාර ගන්නවා කියලා කියන එක. දුගති හේතුක වැඩ කරලා හේතුක චිත්ත විද්‍යාවක් වැඩ කරලා ඒ හේතුක විද්‍යට කිසිම සම්බන්ධයක් ගලපන්නට බැරි සමීපත්වයක් නැති ආපවර උපේක්ෂාගත අකුසල විපාක සම්තිරණේ වැඩ කරන තදාරම්මන වශයෙන් සුගතිය හේතු ගත්තත් ඒ විදිය තමයි. මේකත් තිසතන් විවිධාකාර වෙනවා කියලා කියවේ. ප්‍රතිසන් විපාකේ බලයෙන්ුත් ඒක වෙනස් වෙනවා. ප්‍රවෘත්ති විපාක දෙනකොට යන්න දෙයක් නැහැ කියලා. මුලින් එක ගත්තේ ප්‍රතිසන්දි යන කර්ම නේද? එතකොට ඒක තමයි කියන්නේ නොඑක් ආකාරයේ චිත්ත වීති වැඩ කරලා කුසල වේවා අකුසල වේවා ඒ සම්තිරණේ විපාකයක් ප්‍රතිසන්දි විපාකයක් දෙනකොට ඒ සඳහා හේතු වෙච්ච කර්ම විවිධයි කියලා. ඒක විවිධයි. ඒ වගේ තමයි ඒක ප්‍රවෘත්ති කාර්යය ගැන කවර කතාවද කියලා පොඩි කියනවා. ඒ විපාකයෙන් ඒවා ප්‍රාණඝාතය කරපු වගේ විපාකෙන්වත් පුළුවන්. වරකම් කරපු එක විපාකෙන්වත් පුළුවන් සම්තිරණ විදියට කාම වරද හැසිරින් හොමෙන්නට පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් දුර්වලම කුසල කරපු අවස්ථාවකදී දානය කරනකොට සීලය රකින්නකොට මෞර්ති වස්ථාන කරනකොට දිවි මාගිය ආදීන්ට සත්කාරක සේවාවක් කරනකොට ඒ වගේ දුර්වල වැඩ කරලා තියෙන හේතුකයි. හේතු කොහොමක? ඒකට ඒ නිසා ඉතින් ප්‍රවෘත්ති කාලයේදී එක දෙනකොට ඒකෙ තියෙන විවිධත්වය ගැන කවර කතාද කියලා. එසේම තදාරම්මන ලැබතොත් ලැබෙන්නේ කාමාවචර ජවන අවසානයේ විමුක්තිය. කොහොමද අපි දන්නවන්නේ නේද? තදාරම්මන ලැබෙන්නේ කාමාවචර කාමේ ජවන සත්තා ලම්බනානං නියමේ සති. ඉමාන්තේ ඉමහාන්තේති විභූතේති විභූතේති මහාන්තේති තදාලම්බන මීරිතං. ඒ ගාතාවක් කියන්නේ. එසේ තදාලම්මන ලැබෙතොත් ලැබෙන්නේ කාමාවචර ජවන අවසාන. ඒක අපි දන්නවා. මහාගත ලෝකෝත්තර ජවන අවසානයේදී ලැබෙන්නේ නැහැ. කාමාවචර ජවන් සවිප්පන්දන දුර්වලයි, සෙලවෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා ඒ වගේ ලැබෙන්නේ මේ මහාගත වලදී එහෙම එකක් නැහැ. මහාගත ලෝකෝත්තර වලදී එහෙම දුර්වලතාවක් නැහැ. විප්පන්දන නම් චලත්. ඊළඟට බලන්න එසේම තදාලම්බන උපදිත හොත් උපදින්නේ කාමාවචර සත්වයන්. රූපාවචර අරූපාවචර සත්වයන්ට වැඩ කරන්නේ. රූපාවචර අරූපාවචර සත්වයන්ට තදාරම්මණය උපනිශ්‍රේ කොට ඇති. කාම භවංග නැති නිසා. කාම භවංගත් එක්කනේ තදාරම්මණ වැඩ කරන්නේ. නිසා කාම භවංග නැහැ. රූප භවංග අරූප භවංග සිත් තමයි වැඩ කරන්නේ. ඒ වගේම කියනවා ශාන්ත මහග්ගත ජවන යන අනුතරව ජවන යන්ට අනුතරව තදාලම්බන වැඩ කරන්නේත් නැහැ කියලා කියනවා. ඉතින් දෙවෙනි එක අපට විශ්ේ නොවුණත් පළවෙනි එක විශ්ේ වෙනවා. අර විදියට වැඩ කරන්නේ නැති නිසා කාම භවංග වැඩ කරන්නේ නැති නිසා කාමාවචර පමණක්ම වෙන මේ තදාලම්බන වැඩ කරන්නේ නැහැ. එසේම තදාරම්බන උපදින්නේ කාමාවචර ධර්ම අරමුණු කරගෙන. කාමාවචර ධර්ම අපි කියවේ මේ සිත් 54යි චෛසික 52යි 28 රූපයයි කාමාවචර ධර්ම. මහග්ගත ලෝකෝත්තර ධර්ම අරමුණු කල්ලින් උපදින්නේ අදාළම්බන ඒකාන්තයෙන් පරිත්තාරම්මන කාමාවචර ආරම්මන නිසා කියලා කියන්නේ. ඔන්න අර මං කියපු කාරණා ටික ඔය තියෙන මං කියපු ගාථාව පහලින් තියෙන කාමේ කාමේ ජවන සත් ආලම්බනානම් යමේසත් කාමී කාමලෝකේහි ජවන අවසානයේ අතිමහන්ත ආරම්මන අවස්ථාවේ කාම ජවන් කාම ජවන් වලදී කාමාවචර සත්වයන්ට
අතිමහන්ත ආලම්බන ඔන්න ඔය කාරණේ ඇති කල්ලි මෙන්න මේ කියන තදාරම්මන වැඩ කරන්නේ විභූතාරම්මණේ විභූතාගේ ආල්දාන කපල දාන අලුත්පත්ල මුද්‍රණවල කියන එක විභූතාරම්මන මේ විකාර ඉතිකාලේ විභූතාරම්මණේයිද අතිමහාන්තාරම්මණේයිද එතකොට කියන ධාතය කොහොම තේරුම ගන්නෙ කාමී කාමලෝකේ ජවන කාමජවනවලදී සත්තා කාමාවචර සත්වයින්ට ආලම්බනාන කාමාවචර අරමුණු වලදී නියමේ සති ඒ ඇති කල්නි විභූතේ විභූතාරම්මණයෙහිද අතිමහන්තේ අතිමහන්තාරම්මණයෙහිද තදාලම්බනං තදාලම්බන ඊරිතං වැඩ කරන ලද කිය වැඩ කරන ලද බව වැඩ කරන බව කියන ලදී දොඩ කාරණා කීයක් කියවනද කාමේ ජවන සත්තාන ආලම්බනාන විභූතේ මහන්තේ අයක් කාරණා කියව කාම ලෝකයෙහිමයි කාම ජවන් වලමයි කාමාවචර සත්වයින්ටමයි තදාලම්බන වැඩ කරන්නේ ඊළඟට තදාලම්බන වැඩ කරන්නේ එතකොට ඒකේ ගාන හදාගෙන කාමේ ජවන සත්තා ආයතන තුනයි විභූතේති මහන්තේති හයක් නෑ පහයි තදාලම්බන වැඩ කරන්නේ කාම කාමලෝකයෙහි කාම ජවන් වලට කාමාවචර සත්වයින්ට මාමේ මනෝද්වාරය සම්බන්ධ කරලා ගත්තොත් නම් විභූතාරමුණේ පංචද්වාරය සම්බන්ධ කරලා ගත්තා නම් අතිමහන්තේච අතිමහන්තාරම්මනේ කියන අවස්ථා කියන ඔය පහ සම්බන්ධ කරගෙන තමයි තදාලම්බන වැඩ කරන්නේ තදාලම්බන ලැබෙන ඡේදය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේ ගාථාවේ පරිවර්තන තියෙනවා දෙ තදාලම්බන ලැබෙන හේින්ම ආරම්මන විභූත ඕ මහාන් අතිමහාන්ත වන්නව වෙනවා නෙවෙයි තදාරම්මන නැතත් බ්‍රාහ්මණයන්ගේ මේ බ්‍රාහ්මයන්ගේ බ්‍රාහ්මයන්ගේ ආරම්මන විභූතමයි අතිමහාන්තමයි කියලා කියනන්න බලන්න තදාරම්මන කියන්නේ ඒක ඉතින් එතන ගැලපෙන එකක් දැම්මට අර බ්‍රාහ්මයන්ගේ සිත් වම ප්‍රබල නිසා තැම්පත් නිසා ඒ ආරමුණ අර විදිහට කියනවා මනෝද්වාරයෙන් ගත්තොත් විභූතම වෙනවා පංචද්වාරයෙන් ගන්නකොට අර විදිහ අතිමහත් වෙනවා කියලා කියන එක විශේෂ කාරණයක් එක මතක තියාගන්න. තත් ආලම්බන තද ආලම්බන පදේ හැදෙන්නේ. තත් සම්මුක්තාන් රූප කියලා කියන්නේ. එවාගේ තත් ඒ ආලම්බන ඒ ජවනයන් විසින් ගන්නා ලද ආලම්බන යම් සිතකට ඇත්තේද අන්න ඒ සිතට එතකොට කියනවා ආලම්බන කොයි ජවනම් වන්නේ ඒ මුලින් වැඩ කරපු ජවන් ආමාවචරණං අර විදිහට ජවන් හතක් වැඩ කරලා අතිමහන්ත ආරම්මන චිත්ත වීතියේදී වැඩ කරන තදාලම්බන දෙකනේ තදාලම්බන දෙක තදාලම්බන පිළිබඳව මේ දැක්කුණේ විභාගයේ සියුම් සංක්ෂිප්තයි ගුරුමුකේ නා තව ග්‍රන්ථ වලින් මම ඒකයි මම කිව්වේ අභිධර්ම මාර්ගයයි අභිධර්ම මූලික කරුණුයි අභිධර්ම ප්‍රදීපිකාවයි කියවන්න කියලා එතකොට තමන්ට තව දැනුමක් ලැබු වෙනවා ඉතින් මේක කෙටියෙන් කියවේ කියලා නමුත් කෙටියෙන් කියවට ඉතින් චන්ද්‍රිකාවේ ලකෝ දෙයක් මේ කෙටි කරපු එක තුල පවතින ඉතින් ඉන්නනම් අදට වැඩසටහන මේකේ ප්‍රශ්න ටික සකස් කළ යුතුයි මම ඔබට කීවා පාඩමක් පාසා ප්‍රශ්න ටිකක් හදලා දෙන්නම් කියලා මේ එක එක වැඩත් එක්ක කරලා කොහොම හරි බැරි වෙලා යනවා බලමු පුළුවන් සායක් වස් කාලේ හරි කරලා බලන්න මම අදට අපි ගන්න පාඩම සමාප්ත වෙනවා ඉතින් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔය අද අහලා තිබුණා වගේම දැන් අර මම බෝධාන ගැන කියවා වගේ තව තව ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න. ඔබට ප්‍රශ්න තියාගෙන යන්නට එපා. ප්‍රශ්න ඉදිරිවල කරගෙන අලුත් පාඩමකට අපි ප්‍රවේශය කරන්න අවශ්‍ය කරන්නේ නැත්නම් ප්‍රශ්න එකතු වෙලා අන්තිමට මොකුත් තේරෙන්නේ නැති වෙයි. එහෙනම් අද සැරස්ව සමාප්ත කරන්න.
अपहात्मीवेचनाट मे धरण धर्ममय अहिंसक उत्साह एकांतेन चतुरारे सत्य अवबोध कर गणीमठ धर्म ज्ञान भावना ज्ञान प्रतिपत्ति ज्ञान किलवरटे मठ उपकार वेवाय मैत्री करणी संगम चीर्ण।